The lead TV gossip එක පොලිස්පති සටනට මහින්දත් මැදි වෙලා ලංගති පුරප්පාඩු වෙන්න යන පොලිස් දෙපාර්තමේන්තුවේ මහා පුටුවට පැනගන්න එතන ඉන්න දෙවනි මට්ටමේ ජේෂ්ඨ කස්ටිය ලොකු සටනක් පටන් අරන්ලු. ඒ හුඟ දෙනෙක් මේ දවස්වල ඉන්නේ පන්සල් කෝවිල් පල්ලිවලය කියලයි ආරංචි. සමහරු කැලණියේ, සමහරු රජරට, තවත් සමහරු රුහුණු කතරගම දේවාලේ. එහෙම ලොකු ලොකු පූජා කරනවලු මේ අනුහස් සහිත පුටුව ලබා ගන්න. ආරංචිවල හැටියට දැනට ඉන්න පොලිස්පතිතුමා මාර්තු 26 විශ්‍රාම යන්න නියමිතයිලු. එයා දැනටම විශ්‍රාම යන ලියුම පොලිස් ඇමතිට එවලලු. හරි විදියට නම් දැන් 26 වෙනිදා වෙනකොට අලුත් පොලිස්පති පත් කරලන්න ඕන. නැත්තං ඉන්න කෙනාගේ සේවය දීර්ඝ කරන්න ඕන. ඒ කියන්නේ පොලිස්පති විදියට නම් කරන කෙනාගේ නම අද හෙටම ව්‍යවස්ථාදායක සභාවට යවලා අනුමැතිය ගන්න ඕන. සමහර මාධ්‍ය කියන විදියට වත්මන් පොලිස්පති සීඩී වික්‍රමරත්නට වසරක සේවා දිගුවක් ලබා දෙන්න ජනාධිපති වික්‍රමසිංහ එකඟ වෙලාලු. ඒ ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා වගේ ව්‍යවස්ථා විචාරදීන් නම් කියන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කරනු ලබන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු යලි සේවා දිගුවක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් නැහැ කියලා. මීළඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වෙලා තියෙන්නේ ඒ තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීප දෙනෙකු අතර පවතින තරගය නිසා. මෙම තරගකරුවන් තමන්ට හිතවත් මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව අවලාද කිරීම හා අපහාස කිරීම සිදු කිරීම දක්වා තත්ත්වය දුරදිග ගිහින් ඔය තරගට ඉදිරිපත් වෙලා ඉන්න හුඟ දෙනෙකුට පාස්කෝ ඉරිදා ප්‍රහාරය වළක්වා ගත්තේ නැහැ කියලා චෝදනා තියෙනවා. ඒ නිසා පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උසස් පොලිස් නිලධාරියෙකු පොලිස්පති ධූරය සඳහා පත් නොකළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව දැනටමත් කියන්න පටන් අරන්. ඒ කතා මොනවා වුණත් පොලිස් ඇමතිගේ ඇල්ම බැල්ම වැඩියෙන්ම තියෙන්නේ SDIG දේශබන්ධුටලු. මොකද මේ දවස්වල හොඳටම කරන්නේ යාලු. ඒ මොන කතා කිව්වත් ඔන්න දැන් දේශපාලන නායකයෝ හැමෝම වගේ ඇහැ ගහගෙන ඉන්නේත් අලුත් පොලිස්පති කවුද කියන කාරණය ගැනයි. ඒ කියන්නේ පළාත් පාලන ඡන්දේ තියෙනවද නැද්ද කියන කාරණයට වඩා ඔය ගැන උනන්දු වෙන පාටක් තමයි තියෙන්නේ. වත්මන් පොලිස්පති CD වික්‍රමරත්නගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන එම ධූරයට කිසිවකු හෝ නම් කර ඇද්දයි යසා පොලිසිය බොහෝ දෙනෙකුගෙන් තමාට ඇමතුම් පිට ඇමතුම් වෙන්නට පටන් අරන් කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා. පොලිස්පතිවරයා තෝරා පත් කරගන්නේ තමානුව ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව බවත් ජනාධිපතිවරයා කීර්තිමත් නිලධාරියෙකු පත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් හිටපු ජනාධිපතිවරයා කියනවා. මහින්ද රාජපක්ෂව කතාව කිව්වේ පහුගිය ඉරිදා මොනරාගල තිබුණු පොහොට්ටු ජන හමුවේදී. ප්‍රජා පොලිස් සේවය අවශ්‍යතාවයත් අත තදින්ම දැනෙන කාලයක්. හැබැයි පොලිසිය අය නම් මට නිතරම මේ දවස්වල කෝල් කරන්නේ අලුත් පොලිස්පති කෙනෙක්ට සර්ගේ කැමැත්ත දුන්නද කියලා අහන්න. පොලිස්පති පත් කරන්නේ මම නෙවෙයි, ව්‍යවස්ථාදායක සභාව. ජනාධිපති හොඳ නමක් තෝරලා ව්‍යවස්ථාදායක සභාවට එවයි. එහෙම නැතිනම් මේ ඉන්න පොලිස්පති තවත් ටික කාලයක් තියාගනී. මම හිතන්නේ නැහැ ජනාධිපති නරක කෙනෙක් පොලිස්පති කරයි කියලා. දූෂිත නැති අපරාධකරුවන් එක්ක සම්බන්ධකම් නැති නීතිය හා සාමය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් හොඳ නිලධාරියෙක් ජනාධිපතිතුමා රටට දෙවි. ඒ නිසා ඔය එක එක නම් එළියට ආව ගමන් බය වෙලා අපිට කතා කරන්න එපා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියලා තිබුණා කතාව ඒක නෙමෙයි, පොලිස්පති පත් කරන එකට මගේ සම්බන්ධයක් නැහැ කියන මහින්ද හිටපු ජනාධිපතිතුමා ඉන්න පොලිස්පතිම දිගටම තියාගන්න කියලා පහුගිය දවස් ටිකේ ජනාධිපති වික්‍රමසිංහට විතරක් නෙමෙයි සාගලටත් පණිවිඩ පිට පණිවිඩ යවලලු. ඒත් පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු හුඟ දෙනෙක් ඒකට එකඟ නෑලු. තමන්ගේ ගෙවල් දොරවල් ගිනි තියද්දි අහක බලාගෙන හිටපු පොලිස්පතිට ආයෙත් සේවා දිගුවක් දෙන්න එපා කියලා ප්‍රසන්නල කැබිනට් එකේදීත් ජනාධිපති වික්‍රමසිංහට කියලාලු. ආණ්ඩුවේ මන්ත්‍රීලා පොලිස් ඇමතිටත් කියනවාලු. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙටත් පොහොට්ටු ඇතුලේ මත දෙකක්. විපක්ෂයේ උදවිය නම් බලන් ඉන්නේ පොලිස් ඇමති මොනව කරයිද කියලාලු. ඔය කතාවල ඇත්ත බොරු මොනම වුණත් ඔය හැංගි හැංගි සපෝට් කළේ කවුද කාටද කියලා
තව දවස් දෙක තුනකින් බලා ගන්න පුළුවන්නේ නැත්ද? ඔය හැම පට්ටමකින්ම ඉතින් බලාපොරොත්තු වෙන්නේ බලය ආරක්ෂා කර ගැනීම මිසක් මේ රටේ පුරවැසියන්ට නම් ලැබෙන සාධාරණයක් යුක්තියක් නැහැ කියලයි ජනතාවගේ අවංකම අදහස වෙලා තියෙන්නේ. අන්න ඒ ගැන දාන්නකෝ කමෙන්ට් එකක් ගිහින් එන්නම්.